වෙනද වගේම අදත් ඔබ රැඳිලා ඉන්නේ විශ්වකර්ම YouTube නාලිකාව සමග. ඇත අපි තේරුම් ගන්නගෙන තියෙනවා ඔබ මේ නාලිකාව සමග රැඳිලා තිබෙන්නේ ඔබගේ කේන්දරයට අනුව ඔබගේ ලග්නයට අනුව මේ එක එක ග්‍රහයෝ මාරු වෙනකොට ඒ බලපෑම ඔබට කොහොමද ඇති වෙන්නේ කියලා හඳුනා ගැනීමට. ඇත්ත වශයෙන්ම අපි අද කතා කරන්නේ මේ බුධ ග්‍රහය ජූලි මාසේ 25 වෙනිදා සිංහ රාශිගත වෙනවා තමන්ගේ මිත්‍ර රාශියට රවි ග්‍රහයට අයිති රාශියට. ඒක මේ මිත්‍ර රාශිගත වෙලා ගමන් කරන විට ඔබට මොන වගේ බලපෑමක් ඇති වෙනවද මේ බුධගේ සිංහ රාශිගත වීම තුල හඳුනාගත යුතුයි. මේ හඳුනා ගැනීමේදී මේ පොදු පලාපලය ගැන විතරක් ඒක මතම රැඳිලා ඔබගේ අනාගතය සකස් කරන සූදානම් වෙන්න එපා. තමාට හිමි පෞද්ගලික ඒ කියන්නේ උපතින් තමාට තමන්ගේ උපන් වේලාවට අනුව සකස් කරගත්ත කේන්දරය නැත්තම් හඳහන එහෙම නැත්තම් වේලාපත් කඩය ඒක අධ්‍යයනය කරලා මේ ගෝචර ගමන් එක සංසන්දනය කරගෙන නිගමන වලට එළඹෙන්න. හොඳයි එහෙනම් අපි බලමු කොහොමද ඔබේ ලග්නෙට මේ බලපෑම සිද්ධ වෙන්නේ කියලා. මේෂ ලග්නයෙන් උත්පත්ති ලැබ ඔබේ කේන්දරේ ත්‍රිකෝණස්ථානයක් වූ පස්වෙනි භාවයට බුධ ග්‍රහය සැපත් වෙනවා. ඇත්තෙම මේ බුධ පස්වැන්නේ ගමන් කරද්දී බුධ සිංහ රාශියට එන්නේ ගමන් කරද්දී මිත්‍ර බලයෙන් යුක්තයි. ඒ තරම්ම ಗುಣ යහපත් තමන්ට හිතවාදී අයගේ ආශ්‍රය නොලැබෙන්න පුළුවන්. තමන්ට ගැළපීමක් නැති අපි කල්යාණ මිත්‍රයන් නොවන අයගේ ඇසුර ඔබට ලැබෙන්න පුළුවන්. ඒ නිසා ඇසුරු කරන අයගෙන් ඔබ ප්‍රවේසම් විය යුතුයි. මොකද එවැනි අයගේ ඇසුරකට ඔබපත් වුනහම ඔබ කරන සහ කරවන කටයුතු සමාජයට අහිතකර අයහපත් කරුණු කාරණා වෙන්න පුළුවන්. නරක දේවල් වලට පෙළඹෙන්න පුළුවන්. නීතිමය ගැටලු නිර්මාණය වෙන ආකාරයේ වැඩ කටයුතු ඔබගෙන් දැන හෝ නොදැන සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මේෂ ලග්න හිමියන් ඒක අවබෝධ කරගෙන කටයුතු නොකළොත් ඔබට විශාල පාඩුවක් හිරිහැරයක් වෙන්න පුළුවන්. පවුලේ අය සමග ගනුදෙනු කිරීමේදී එහෙම නැත්නම් කතා බහ කිරීමේදී ඒ කියන්නේ පවුලේ සමාජිකින් අතර ඔබ ගෙවන ජීවිතයක් තියෙනවනේ. නිතර නිතර ගැවසිලා කරන කටයුතු අනේ කටයුතු වලදී මේෂ ලග්න හිමියන් මේ රවි ග්‍රහය පස්සෙන් ගමන් කරද්දී හුඟක් කල්පනාකාරී වෙන්න. කිසිම අවස්ථාවක මේ අය සමග ගැටි ගැටි වැඩ කිරීමට එළමෙන්න එපා. මොකද මේ වෙලාවේ තරම් ಗುಣදායක නැති හින්දා. ඒ ගැටීම තුළ මතුවෙන්නා වූ ප්‍රතිඵල ඉතාමත් අහිතකර අයහපත් අසුභවාදී ප්‍රතිඵල වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔබේ බොහෝ දේවල් ඔබේ ඉතාම යහපත් විදිහට කරන්න පුළුවන් බොහෝ දේවල් වලට අලාභ හානි පාඩුස් ඇති විය හැකියි. විපත්තිදායක තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. එනිසා මේෂ ලග්න හිමියන් රවි ග්‍රහය පස්සෙන්නේ ගමන් කරද්දී ඉවසීමෙන් අවබෝධයෙන් හැඟීමට වඩා බුද්ධිමත් විදිහට තීන්දු තීරණ වලට එළඹීමට ඔබ යොමු විය යුතුයි. එහෙම යොමු නොවුනොත් ඔබට බොහෝ අයගේ සහයෝගය නොලැබී යන්න පුළුවන්. එනිසා මේ ටික තේරුම් අරගන්න ඔබේ කේන්දරයත් එක්ක සසඳලා බලන්න. වෘෂභ ලග්නයෙන් උත්පත්ති ලැබූ ඔබේ කේන්දරේ බුධ ග්‍රහය සිව්වෙනි භාවයට පැමිණ නැත්නම් සිංහ රාශියට ඇතුල් වෙනා මිත්‍ර රාශිය මේ මිත්‍ර රාශියේ කේතුගෙන එකතක ගමන් කරන්නේ බුද්ධියට ඥානයට අධිපති. ඒ කියන්නේ බුද්ධියට අධිපති බුධ ග්‍රහය ඥානයට අධිපති කේතු ග්‍රහයාගේ නැකතක ගමන් කරනවා. එතකොට මේ වෘෂභ ලග්නයෙන් උපත ලැබූ ඒ බුද්ධිමය කටයුතු වල නිරත වෙන ශාස්ත්‍රීය කටයුතු වල නිරත වෙන අයට නම් හොඳ යහපත් ප්‍රතිඵල ලබා දීමට හේතු වෙනවා. ඊළඟට තමන්ගේ දෙමව්පියන්ගේ විශේෂයෙන් මවගෙන් උදව් උපකාර ලබා ගැනීමට හැකි වෙනවා. ඔබට අන් අය අතර ඔබගේ දැනුම ඔබගේ බුද්ධිමත්භාවය ප්‍රදර්ශනය කරලා ඒ බුද්ධිමත්භාවය ප්‍රදර්ශනය කරන ගමන් අන් අය බුද්ධිමය කියන්නේ දැනුමින් පෝෂණය කිරීමේ අවස්ථාවල් ඔබට උදා වෙන්න පුළුවන්. එහෙමනම් ශාස්ත්‍රීය කටයුතු නිරත වෙන පර්යේෂණ කටයුතු නිරත වෙන විශ්වවිද්‍යාලවල එහෙම අධ්‍යාපනික ආයතනවල උපදේශන සේවාවල යෙදෙන අයට ඉතාම හොඳ යහපත් කාලයක් වෘෂභ ලග්නයෙන් උත්පත්ති ලැබූ අයට මේ බුධ ග්‍රහය සිංහ රාශියම නැත්තම් සිව්වෙනි භාවයේ ගමන් කරන කාල සීමාව ජූලි 17 න් පස්සේ මේක තේරුම් අරගෙන ඔබ කරන්න ඕනේ
ඒකට ගැළපෙන දේවල්. ඒ ශාස්ත්‍රීය කටයුතු කරන එක හොඳයි. පරිශන කටයුතු වල නිරත වෙලා ඉන්න එක හොඳයි. කලාත්මක නිර්මාණ වලට ඔබ එළමෙනවා නම් එවැනි කටයුතු වලට දැන් ඔය තිර රචනය කිරීම, පිටපත් රචනය වගේ දේවල් ඒ ඕනෑම දෙයකට සුදුසුයි කියන එක තමයි පෙනී යන්නේ. දැන් අපි හිතමු රූප වාහන තිර රචනයක් කියනවා දැන්. නැත්නම් චිත්‍රපට තිර රචනයක් ලියනවා නම්, ගීතයක් ලියනවා නම්, කතා නව කතාවක් එහෙම නැත්නම් වෙනත් ශාස්ත්‍රීය ග්‍රන්ථයක් ලිවීමට ආරම්භ කරනවා නම් එවැනි කටයුතු වලට නම් වෘෂභ ලග්න හිමියන්ට යහපත් මේ බුධ ග්‍රහය ජූලි මාසේ 25 ඉඳන් පස්සේ සිංහ රාශිගත වෙන කාල සීමාව. මිතුර ලග්නයෙන් උත්පත්ති ලැබූ ඔබගේ ලග්නාධිපති ග්‍රහය බුධ ජූලි මාසේ 25 න් පස්සේ තුන්වෙනි භාවයට ඇතුල් වෙනවා. මේ තුන්වෙනි භාවයට ඇතුල් වීමෙන් මොන වගේ බලපෑමක් ඔබට ඇති කරයිද? සාමාන්‍යයෙන් මේ තුන්වෙනි බුධ ග්‍රහයට විතරයි යහපත් තැනක් නෙවෙයි. හැබැයි තමන්ගේ මිත්‍ර ග්‍රහයාගේ රාශියට ඇතුල් වෙන්නේ, මිත්‍ර ග්‍රහයාගේ රාශියට ඇතුල් වෙන නිසා යම් ප්‍රමාණයක සමනය කර ගැනීමක් මේ කටයුතු වල සිද්ධ වෙනවා. මේ තුන්වැන්නේ නිවේදනය වෙන්නේ මතක ශක්තිය, ධාර්ණ ශක්තිය. අතවසෙන් ඥානකාරක ග්‍රහයෙක් වූ බුධ කේතුගේ නැකතක ගමන් කරමින් තුන්වැන්නේ ගමන් කරද්දී මතක ශක්තිය වර්ධනය කර ගැනීමට හැකි. දැන් ඔය පොතපතේ කටයුතු කරන අධ්‍යාපනික කටයුතු නිරත වෙලා ඉන්නේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තමන්ගේ ධාරණ ශක්තිය ශක්තිමත්ව පවත්වාගෙන යාමට, පාඩම් කරන දේවල් මතක තියාගැනීමට හොඳ කාලයක් ඉදිරිය තමයි පේන්නේ. ජූලි මාසේ 25 න් පස්සේ බුධ ග්‍රහයා සිංහ රාශිගත වීම. නමුත් වැඩිහිටියන් ගැන කතා කරද්දී සහෝදර සහෝදරයන් සමග සිත් ඇවුල් ආරවුල් ඇති වෙන්න පුළුවන්. තමන්ගේ බල පරාක්‍රමය ප්‍රතාපවත් බව ප්‍රදර්ශනය කර ගැනීමට අවස්ථාවල් නොලැබීම නිසා වේදනාවට පත් වෙන්න පුළුවන්. තමන් ඉතාමත් හොඳ ආකාරයට යම් වැඩක් පටන් අරගෙන ඒක සාර්ථක කරගෙන යාමට නොහැකි වීම නිසා මානසික පීඩාවන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මිතුන ලග්න හිමියන් මේ සියලුම දේවල් හරියට සංසන්දනය කරලා ගලපගෙන තමන්ගේ ජීවන මට්ටම සකස් කරගන්න සූදානම් වෙන්න, තමන්ට තමන් හිතන ආකාරයේ ගෞරවය තැන සැලකිල්ල නොලැබේනම් එවැනි අවස්ථාවන්ට මුහුණ නොදී ඔබ ටිකක් නිහඬව පැත්තකටලා බුද්ධිමත් විදිහට කටයුතු කරන්න හැඟීමට වහල් වෙන්න එපා. අනිත් පැත්තෙන් රැකියාවල් කරන අය තමන්ගේ රැකියාව ඇතුළත ප්‍රමාණයට වඩා මේ කාල සීමාව ඇතුළත ගරු සැලකිලි අපේක්ෂා කරලා වැඩ කරන්න පෙළඹෙන්න එපා. කටක ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ සිංහ රාශිය වැටෙන දෙවැනි භාවයට, දෙවැන්න කියන්නේ ධනස්ථානය, ඊළඟට කුටුම්භ සංරක්ෂණය, දත් ඇස් වගේ දේවල් නිවේදනය කරන තැන ප්‍රථම මාරකස්ථානය වශයෙන්ුත් හඳුන්වනවා. ජූලි මාසයේ 25 ඉඳා බුධ ග්‍රහයා මෙම භාවයට ඇතුල් වෙනවා. දෙවැන්නට, ඒ කියන්නේ සිංහ රාශියට කටක ලග්න හිමියන්ගේ. මෙතන මේ බුධ ගමන් කරනකොට ඔබට මොන වගේ වාසිදායක තත්ත්වයක්ද අවාසිදායක තත්ත්වයක්ද ඇති වෙන්නේ? සාමාන්‍යයෙන් ධනිය පැත්තෙන් බලද්දී ධනිය වාසිදායක තත්ත්වයකට පත් වෙනවා. ඒ කියන්නේ ශක්තිමත් ආර්ථිකයක් සකස් කරගත හැකි පසුතලයක් නිර්මාණය කර ගැනීමට ඔබට අවස්ථාව උදා වේවි. ඒ කියන්නේ දිගුණුවට හොඳ කාල සීමාවක්. දැන් මේ කතාව ප්‍රමුඛ කරලා කටයුතු කරන, ඒ කියන්නේ කතාව තමන්ගේ සේවාව කරගත්ත අයට, ගුරුවරුන්ට, උපදේශකීන්ට, නීතිඥවරුන්ට, ඒ වගේ අයට ඒ කතාවේ බලය වර්ධනය කරලා ජයග්‍රහණ ලබන්න, ධනලාභ ලබන්න, ආර්ථිකය ශක්තිමත් කරගන්න, ඒව ව්‍යාපාර වශයෙන් කරන අයට නම් ඒ ව්‍යාපාර දියුණු කර ගැනීමට හොඳ කාලයක් විදිහට මේ කෙටි කාල සීමාව හඳුන්වන්න පුළුවන් කටක ලග්න හිමියන්ගේ බුධ ග්‍රහයා දෙවෙනි භාවයේ ගමන් කරන කාල සීමාව ඇතුළත. ඊට අමතරව තමන්ට මතු අනාගතයට ප්‍රයෝජනයට ලබා ප්‍රයෝජන ලබාගත හැකි ආකාරයේ යම් යම් කටයුතු නිර්මාණය කරනවා නම් ඒකට සුදුසු කාලයක් ඉදිරියට පෙනී යනවා බුධ ග්‍රහයා ඔබේ කේන්දරේ දෙවෙනි භාවයේ ගමන් කරන කාල සීමාව ඇතුළත. ඒ නිසාම තමන්ගේ තත්ත්වය උසස් කර ගැනීමට හැකි දේවල් ඔබටම සකස් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබගෙන් උදව් උපකාර ගන්න, ඔබගේ සේවය ලබා ගන්න අය විසින් ඔබට උපකාර කිරීමට නැත්නම් උදව් කිරීමට සහයෝගය දීමට ඉදිරිපත් වෙන්න පුළුවන් මේ බුධ ග්‍රහයා ඔබේ කේන්දරේ දෙවෙනි භාවයේ ගමන් කරන විට.
සිංහ ලග්නයෙන් උත්පත්ති ලැබූ ඔබේ කේන්දරයේ බුධ ග්‍රහය ජූලි මාසේ 25 වෙනිදායින් පස්සේ, ඒ කියන්නේ මේ 2023 අවුරුද්ද ජූලි මාසේ 25 වෙනිදායින් පස්සේ ඔබේ ලග්නයට පැමිණෙනවා. එතන ලග්නයේ ගෝචර වෙනවා. බුධ වගේ ග්‍රහයක් හැබැයි මෙතන දිග්බලයි. දිග්බල වෙලා මේ බුධ ග්‍රහය කේතුගේ නැකතක ගමන් කරමින් කාටියුතු කියන්නේ ඒ සිය ගෝචර ගමන ආරම්භ කළාට පස්සේ සිංහ ලග්නයෙන් උත්පත්ති ලැබූ ඔබට මොන වගේ බලපෑමක් ඇති වේද? හිතවතුන් හිතවතියන් සමග තියෙන කතා බහ ගනුදෙනු ඒ වගේ දේවල් නෑ දෑයෝ සමග කරන ගනුදෙනු වලදී ලිය කියවිලි සම්බන්ධ කටයුතු වලදී එහෙම යම්කිසි නොගැලපීමක් දැන් ඔබ කරන කටයුත්ත ඒ අයට නොගැලපෙන්න පුළුවන් අන්න එවැනි හේතු මත එවැනි හිත මිත්‍රයින් එහෙම නැත්නම් ඥාතීන් ඒ ලිය කියවිලි සම්බන්ධ කටයුතු වලදී අමනාප වීමට තියෙන ඉඩ වැඩි එකන ඔබ විසින් යෝජනා කරන දේවල් නැත්නම් ඔබ විසින් ගන්න ලැබෙන තීරණ නැත්නම් ඔබ විසින් ලියලා දෙන දේවල් ඒ අය පිළි නොගන්නා මට්ටමටපත් වෙන්න පුළුවන්. කෙලීම ප්‍රතික්ෂේප කරන මට්ටමටපත් වෙන්න පුළුවන්. ඒ නිසා එවැනි කටයුතු වලදී ඔබ ටිකක් කල්පනාකාරී වන්න. මීට අමතරව ඔබ බොහෝ දුරට අනුන්ගේ කීමට, අනුන්ගේ බස්වලට, අනුන්ගේ වැඩවලට ඔබ රැවටෙන්න පුළුවන්. ඔබ රැවටීම නිසාම ඒ රැවටීම තුලින් ඔබව අපවාදවලට චෝදනාවලට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා සිංහ ලග්න හිමියන් මේ ජූලි මාසේ 25න් පස්සේ බුධ ග්‍රහය ලග්නගත වුණාම ඔබ කල යුත්තේ හැංගීමට වැඩිය බුද්ධියට තැන දීලා සිහි බුද්ධියෙන් කටයුතු කරන්න. කවුරු මොන විදිහට මොන ආකාරයේ දේවල් යෝජනා කළා. ඊ ඔබට ගැළපෙනවද නැද්ද කියලා ඔබගේ බුද්ධියෙන් ඔබ තර්ක කරලා ඒ පිළිබඳ තීරණවලට එළඹෙන්න. ඊට අමතරව මේ ලග්නයේ බුද ගමන් කරද්දී මේ ටිකක් පිත් දෝෂ මතුවෙන්න පුළුවන්. පිත් දෝෂ මතුවීමෙන් යම් යම් සාමාන්‍ය මට්ටමේ රෝගාබාධ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ස්නායු දුර්වලතාවයන් මතුවෙන්න පුළුවන්. අනවශ්‍ය විදිහට විවේක නොගෙන අවිවේකීව කටයුතු කිරීමෙන් නිදිමැරීමෙන් එනියමිත පැය ගන්න නිදානු ගැනීමෙන් එනිසා තමන්ගේ සෞඛ්‍ය ගැනත් හිතලා තමන්ගේ කටයුතු අනිත් අය සමග කරන විට බුද්ධිමත් වැඩ කිරීමට ඕනෑ කියන හැඟීමත් ඇතිව සිංහ ලග්නින් උත්පත්ති ලැබුව අය ජූලි 25 වෙනිදා බුධ ඔබේ ලග්නගත වීම පිළිම ලග්නගත වීමෙන් ඇතිවිය හැකි අසුභවාදී ප්‍රතිඵල හඳුනාගත යුතුයි. කන්‍යා ලග්නයෙන් උත්පත්ති ලැබූ ඔබේ කේන්දරයේ ජූලි මාසේ 25 වෙනිදෙන් පස්සේ බුධ ග්‍රහය ඔබේ කේන්දරයේ 12 වෙනි භාවයට පැමිණෙනවා. ඒ 12 වෙනි භාවයට පැමිණීම තුළ මොන වගේ බලපෑමක් කන්‍යා ලග්න හිමියන්ට ඇති වෙනවද? ඇත්තෙම 12 වෙනි භාවය බුධ ග්‍රහයට යහපත් වෙනක් නෙමෙයි. මේ ඇතුළීම ඇතුළත සිත්තැවුල් අමනාපකම් අනිත් අය සමග එකට වැඩ කරන්න බෑ කියන මානසිකත්වයක් කන්‍යා ලග්න හිමියන්ට ඇති වෙන්න පුළුවන්. හිතට කනගාටුව දනවන කරුණු නිර්මාණය වෙන්න පුළුවන්. ඔබට හිතෙන ඔබට ඔබ පිළිබඳ ආත්මානුකම්පාවක් ඇති වෙන්න තියෙන ඉඩ හුඟක් වැඩි. මට දැන් කවුරුත් බලන්නේ නැහැ, මට දැන් කවුරුත් සලකන්නේ නැහැ, මගේ නායකත්වය පිළිගන්නේ මට කිසිම වැඩක් නැහැ කියලා අන්න ඒ වගේ ඍණාත්මක ආකල්ප මතුවිය හැකි කාල සීමාවක් ඉදිරි තමයි පෙනී යන්නේ බුධ ග්‍රහය කන්‍යා ලග්න හිමියන්ගේ 12 වෙනි භාවයේ ගමන් කරන කාල සීමාව ඇතුළත. මෙවැනි තත්ත්වයක් තුළ ඔබේ ශාරීරිය දුර්වල වෙන්න පුළුවන්. රෝගාබාධ තත්ත්වයන් උත්සන්න වෙන්න පුළුවන්. මානසික කඩාවැටීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මානසික ආතතිය ඇති වෙන්න පුළුවන්. ඊළඟට පිත කිපීමෙන් වගේ දෝෂ සහගත රෝග ස්නායු ආබාධ ස්නායු දුර්වලතා ඇතිවීමට තියෙන ඉඩ වැඩි කන්‍යා ලග්න හිමියන්ගේ බුධ ග්‍රහය 12 වෙනි භාවයේ ගමන් කරන මේ කාල සීමාව ඇතුළත. ඒ නිසා මෙවැනි අය තමන්ගේ රැකියා කරන කෙනෙක් නම් ඒ රැකියා කරන ස්ථානයේ තමන්ට කරන්න තියෙන වැඩ කටයුතු අතපසු වෙන්න පුළුවන් ඔබේ. ඒ අතපසු වීම තුළ ඒ નિયમિત වෙලාවට වැඩ කරන්න බැරි වීම තුළ තමන්ට චෝදනා එල්ල වෙන්න පුළුවන්. ඒකට සේවය ලබා ගැනීමට පැමිණි අයගෙන් ඔබට විරුද්ධව නැගී සිටල සමහර විට
නඩුහබ දක්වා ගමන් කරන තින ඉඩ වැඩි. ඒ නිසා කන්‍යා ලග්න හිමියන් මේ කාලය තුල ඉතාමත් කල්පනාකාරී විය යුතුයි. තුලා ලග්නයෙන් උත්පත්ති ලැබූ ඔබේ කේන්දරයේ බුධ ග්‍රහය 11 ශනි භාවයේද පැමිණෙනවා ජූලි මාසේ 25 වෙනිදෙන් පස්සේ. ඇත්තෙම මේ බුධ 11 වෙනට පැමිණීම තුල මෙතෙක් කල කරගෙන ආපු බොහෝ බාධක හිරිහෙර කරදර මැද්දේ මේ ආපු ගමන් මාර්ගයේ යම් ආකාරයක සහනශීලී බවක් පෙන්වු කරනවා කෙටි කාල සීමාව තුළ බුධ ග්‍රහය ඔබේ කේන්ද්‍රයේ 11 වෙනේ ගමන් කරන විට හැම පැත්තෙම දියුණුව සැලසෙන කරුණු උදා වෙන්න පුළුවන්. ධනය ලබා ගන්න පුළුවන් ක්‍රමෝපායන් මතුවෙන්න පුළුවන්. ධන ලාභම ලැබෙනවා කියන්නේ නැහැ. අපි කියන්නේ මේ ස්විප් පැටෙනවා, මැණික් හම්බ වෙනවා, ඊළඟට මේ ලොතරැයි හම්බ වෙනවා. එහෙම කියන්නේ නැහැ අපි. එහෙම කියන්න බෑ. තමන්ගේ දැනුම තුල, තමන්ගේ මහන්සිය තුල, තමන් කරන කටයුතු වලින් ප්‍රතිලාභ ලබා ගැනීමට පුළුවන් වාතාවරණයක් මේ බුධ ග්‍රහය 25 වෙනිදා, ජූලි 25 වෙනිදා 11 වෙනි භාවයට අයස්ථානයේ පැමිණීමෙන් සිද්ධ වෙන්න පුළුවන්. ඔබ යම් කිසි රැකියාවක් අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් නම්, ඒ රැකියාව ලබා ගැනීමට හැකි කාල සීමාවක් ඉදිරිය පෙනී යනවා. ඔබ රැකියාවක් වෙනුවෙන් ඉල්ලුම්පත් දාන කෙනෙක් නම්, ඒ ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් වුණාට පස්සේ සම්මුඛ පරීක්ෂණ වලට කැඳවීමක් වගේ දේවල් වෙන්න පුළුවන්. ඔබ රැකියාවක් කරන කෙනෙක් නම් ඒකේ උසස් වීමක් අපේක්ෂා කරනවා නම්, ඒ උසස් වීම ලබා දීමට සුදුසුද නැද්ද කියලා නිගමනයකට ඊමේ සම්මුඛ පරීක්ෂණ නැත්නම් වාචික හෝ විභාග හෝ ඒ වගේ තත්ත්වයන්ට පමුණුවා ගැනීමට තරම් හැකියාවක් උසස් නිලධාරීන්ගෙන් එම යෝජනාවක් ඇති වෙන තරම් සුදුසු පරිසරයක් මේ තුලා ලග්නෙන් උත්පත්ති ලැබූ ඔබේ කේන්දරයේ 11 වෙනි භාවයට බුධ ග්‍රහය පැමිණීමෙන් ඇති වෙනවා. එහෙනම් මේ බුද්ධියට තැන දීලා කටයුතු කරන අයට හුඟක් වාසිදායක වෙනවා. ශාස්ත්‍රීය කටයුතු වල නිරත වෙලා ඉන්න තුලා ලග්න හිමියන්ට ඒ සිය කටයුතු හොඳින් පවත්වාගෙන යන්න පුළුවන්. අන්නයිගේ පිළිගැනීමට ලක් වෙන ආකාරයෙන් ඒ කටයුතු පවත්වාගෙන යන්න පුළුවන්. ඒ නිසා තුලා ලග්න හිමියන්ට සාමාන්‍ය යහපත් කාලයක් ඉදිරිය තමයි පෙනෙන්නේ. වෘශ්චික ලග්නයෙන් උත්පත්ති ලැබූ ඔබගේ 10 භාවයේ බුධ ග්‍රහය ගමන් කිරීම තුල ඔබගේ රැකියාව කරන ස්ථානයේ ඔබගේ බුද්ධිය දැනුම ආයෝජනය කරලා වැඩ කරන කටයුතු වලදී ධනය වර්ධනය කරගන්න, එහෙම නැත්නම් ආර්ථික වාසි ලබන්න, එහෙම නැත්නම් රැකියාවේ කිසියම් දියුණුවක් ඇති කරගන්න පුළුවන් කාල සීමාවක් ඉදිරිය පෙනී යනවා. ඊට අමතරව මිල මුදල් ලැබීම ඇති ඔබ කිසියම් ව්‍යාපාර කටයුතු කෙදිලා ඉන්න කෙනෙක් නම්, ඒ ව්‍යාපාර කටයුතු බොහොම නිවැරදි විදිහට හරි මාර්ග වල අරන් ගිහිලා සාධාරණව සාර්ථක කර ගැනීමට උත්සාහය යෙදෙනවා නම්, ඒ උත්සාහය සඳහා අවශ්‍ය කරන දැනුම, ශිල්පය, බුද්ධිය අවදි කරගත හැකි කාලයක් ඉදිරිය පෙනී යනවා. මේ බුධ ග්‍රහය ඔබේ කේන්දරේ 10 භාවේ නැත්නම් වෘශ්චික ලග්න හිමියන්ගේ 10 භාවේ ගමන් කරන කාල සීමාව ඇතුළත. ඔබ කිසියම් රෝගාබාධ වලට ලක් වෙලා හිටියා, රෝගී තත්ත්වයකට පත් වෙලා හිටියා නම්, ඒ වගේ අත් මිදිලා නිරෝගී කෙනෙක් බවට පත් වීමටත් හැකි කාල සීමාවක් ඉදිරියට පෙන්වන්න පුළුවන් මේ බුධ ග්‍රහය ඔබේ කේන්දරයේ 10 ගමන් කරන කාල සීමාව. ඊළඟනේ ඔබ ඇත්ත වශයෙන්ම සෞඛ්‍ය ඔබේ යහපත් වෙන්න පුළුවන්, ඔබේ ආර්ථිකය යහපත් වෙන්න පුළුවන්, අන් අයගේ ප්‍රසාදයට ලක් වෙන්න පුළුවන්. හැම අතින්ම මේ වෘශ්චික ලග්න හිමියන්ට විශේෂයෙන් වෘත්තීය සහ සෞඛ්‍ය පැත්ත සාර්ථක කර ගැනීමට පුළුවන් ඉඩයක් තමයි පෙන්වු කරන්නේ. හැබැයි ඔබේ කේන්දරයත් එක සංසන්දනය කරලා බලන්න මේක මේ විදිහටම සිද්ධ වෙනවද නැද්ද කියන එක. එහෙම වෙන්නේ නැත්තම් ඒ තත්ත්වයට පත් කර ගැනීමට අවශ්‍ය කරන ඒ ග්‍රහ අපලවලට සුදු මොන ඒ ග්‍රහ අපල අවම කර ගැනීමට මොනවද කරන්න ඕනේ කියන එක ඔබගේ කේන්දරයත් එක්ක බලලා ඔබ නිගමනයකට එළඹෙන්න. කෙසේ හෝ වේවා බුද්ධිය අවදි කරගෙන බුද්ධිමත්ව කටයුතු කරනවා නම් ඔබට යහපත උදා වෙන බව පැහැදිලි කරන්න පුළුවන්. ධනු ලග්නයෙන් උත්පත්ති ලැබූ ඔබේ කේන්දරයේ බුධ ග්‍රහය 2023 ජූලි මාසේ 25 වෙනිදා ඔබේ කේන්දරයේ ත්‍රිකෝණස්ථානයේ 9 භාවයට ඇතුල් වෙනවා. හැබැයි මේ 9 භාවයේ බුධ ග්‍රහය ගමන් කිරීම 9 වෙන සාමාන්‍ය බුදටේ තරම් යහපත් නැහැ කියන එක තමයි ජ්‍යොතිෂ සිද්ධාන්තවල මෙතෙක් දුරට විස්තරාත්මකව කියවිලා තියෙන්නේ.
එහෙමනම් මේ ධනු ලග්න හිමියන් බුධ නමේ ගමන් කරද්දී මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද? විශේෂයෙන් ඔබ රෝගී කෙනෙක් නම් ඔබේ රෝගී තත්ත්වය උත්සන්න වෙන්න පුළුවන්. සමහරවිට රෝගාබාධ තත්ත්වයෙන් ඇති වෙන්න පුළුවන් ඔබ ගනු ලබන ආහාර පාන ඔබගේ චර්යා ධර්ම පද්ධතියන්. ඒ නිසා ඔබ ප්‍රවේශම් විය යුතුයි ඔබ විශේෂයෙන් ඔබේ අවධානය යොමු කළ යුතුයි ඔබගේ සෞඛ්‍ය පිළිබඳ. ඒක ධනු ලග්න හිමියන්ට මේ බුධ ග්‍රහය නමවැන්නේ ගමන් කරද්දී පළවෙනි අංකයේ විදිහට වැඩි අවධානයක් යොමු කළ යුතු අංශයක් විදිහට පෙනී යනවා ඔබගේ සෞඛ්‍ය. ඊළඟට මේ හැමතිස්සම හිතට කනගාටුව, පීඩාව, දුක දනවන කරුණු යෙදෙන්න පුළුවන්. එහෙම වෙන්නේ ඇයි කියන එක ඔබට හිතන්න වෙනවා. නම් වෙන්නේ බුද ගමන් කරද්දී. මෙවැනි කනගාටුදායක පීඩාකාරී අවස්ථාවන් මතුවීමට හේතු වෙන්නේ ඔබගේ වැඩිහිටි ඥාතීන්ට, වැඩිහිටියන්ට යම් යම් හිරිහැර, කරදර, ලෙඩදු එහෙම දේවල් ඇතිවීමෙන් ඔබ පීඩාවට පත් වෙන්න පුළුවන්. ප්‍රබල මානසික පීඩාවන් වලට ලක් වෙන්න පුළුවන්. ඔවුන් වෙනුවෙන් වෙහෙස වෙන්න පුළුවන්. සමහරට ඔවුන් සමග අමනාප වෙන තත්ත්වයට ඔබ පත් වෙන්න පුළුවන්. මෙවැනි තත්ත්වයන් උදා වීම තුල ඔබ මෙතෙක් කරගෙන ආපු කටයුතු වල ලොකු බාධාවක් ඒ වයින් ඇති වෙන්න පුළුවන්. අඩුපාඩු, කරදර, හිරිහැර නිසා ඒ කටයුතු තමන් මෙතෙක් කරගෙන ආපු ආර්ථික හෝ වේවා වෙනත් සේවාවන් හෝ වේවා නැත්තම් ඒ සියල්ලටම අමතරව දෙයක් හෝ වේවා ඒ වයින් ඔබට ඇතිවන පාඩුව දරා ගැනීමට නොහැකි වීම තුල අන් අය කෙරෙහි අප්‍රසාදයක්, කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ධනු ලග්න හිමියන් මේක හොඳින් තේරුම් අරගෙන තමාගේ ගෞරවය රැකෙන විදිහට, තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාන විදිහට කටයුතු කරන්න ඔබට යහපත් වේ. මකර ලග්නයෙන් උත්පත්ති ලැබූ ඔබේ කේන්දරයේ බුධ ග්‍රහය 8 වෙනි භාවයට පැමිණෙන්නේ ජූලි මාසේ 25 ඉඳන් 2023 වර්ෂේ. සාමාන්‍යයෙන් 8 වෙනි භාවයේ බුධ ග්‍රහයාට 8 වෙන කතා ගැන කතා කරද ටිකක් මේ ඊතරම් යහපත් ස්ථානයක් ඉදිරියට, යහපත් භාවයක් ඉදිරියට මේ හඳුන්වන්නේ. නමුත් බුධ වගේ ග්‍රහයකට 8 වෙන ඊතරම්ම අයහපත් නැහැ. පාප සංයෝග ආදීන් පීඩා වෙලා නැත්තම් ඔබේ උත්පත්ති කේන්දරයට අනුව මේ බුධ ග්‍රහය 8 වෙනි ගමන් කරන කාල සීමාව තුළදී තමන් බලාපොරොත්තු වෙන බොහෝ කටයුතු සාර්ථක කර ගැනීමට, ඒ වගේම ලාභ ප්‍රයෝජන ලැබීමට තරම් හේතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ වගේම දියුණුවක් ලබන්න පුළුවන්. රැකියා වෘත්තිය වශයෙන් වේවා, ව්‍යාපාරික වශයෙන් වේවා, මොනම පැත්තකින් හරි. දූ දරුවන්ගේ දියුණුවක් හෝ වේවා, ඒ දරු ශිෂ්‍යයන් පිළිබඳ ඒ අධ්‍යාපනික කටයුතු වල නිරත වෙලා ඉන තරඟ විභාගවලට පෙනී සිටින දරුවන් පිළිබඳ ප්‍රීතිදායක ආරංචි ලබා ගන්න පුළුවන් කාල සීමාවක් 8 වෙනි භාවේ බුධ ග්‍රහයා ගමන් කරන විට. ඒ නිසා අනිත් පැත්තෙන් බලද්දී දැන් ඔබ යම්කිසි සමාජයට ප්‍රියමනාප, සමාජයට වැඩදායක කටයුතු වල යෙදලා ඉන්න කෙනෙක් නම් තමන්ගේ බලය වැඩි දියුණු කර ගැනීමට හැකි කාලයක් විදිහට පෙනී යනවා බුධ ග්‍රහයා මකර ලග්න හිමියන්ගේ 8 වෙනි භාවේ ගමන් කරන කාල සීමාව. ඒ කියන්නේ සිංහ රාශියේ ගමන් කරන කාල සීමාව. දැනට ආරක්ෂාවක් කරන කෙනෙක් නම් ඒ ආරක්ෂාව ඒ විදිහටම පවත්වාගෙන යාමට, එහෙම නැත්නම් ඒක ඊට වැඩිය තව ටිකක් දියුණු මට්ටමකට ගෙන යාමට තරම් සුදුසු පරිසර නිර්මාණය කරගත හැකි කාලයක් විදිහටයි පෙනී යන්නේ මකර ලග්න හිමියන්ගේ 8 වෙනි භාවේ බුධ ග්‍රහයා ගමන් කරන නිසා. ඔබේ කේන්දරයත් එක්ක සංසන්දනය කරලා බලන්න මේ බුධ ඔබගේ උත්පත්ති කේන්දරයේ බුධ කොහොමද ඉන්නේ කියලා. ඔබේ 22 වෙනි දේර්කාණාධිපති බුධ නම් ටිකක් ඔබට ප්‍රවේශම් වෙන්න වෙනවා. ඊළාට ඔබේ කේන්දරයේ බුධ නරක විදිහට, ඒ කියන්නේ නීච, සතුරු, මූඩ ඒ විදිහට ඉන්නවා නම් එතනදිත් ඔබට යම් යම් බලපෑම් ඇති වෙන්න පුළුවන්. මේක තේරුම් අරගෙන මකර ලග්න හිමියන් වැඩ කළ යුතුයි. කුම්භ ලග්නයෙන් උත්පත්ති ලැබූ ඔබේ කේන්දරයේ 7 වෙනි භාවයට බුධ ග්‍රහයා ඇතුල් වෙනවා 2023 ජූලි මාසේ 7 ඉඳන් පස්සේ. මෙතනදී ඇත්ත වශයෙන් කුම්භ ලග්නයෙන් උත්පත්ති ලැබූ ටිකක් ආධ්‍යාත්මික ගුණයේ හිමි ලග්නයක් වශයෙන් පැවතින කුම්භ ලග්නය ඒ කුම්භ ලග්නයෙන් ජන්ම ලැබූ කල්පනාකාරීව වැඩ කරන්න වුණා. මේ 7 වෙනේ බුධ ගමන් කරද්දී ඔබ බිස්නස් කරන නැත්නම් ව්‍යාපාර කරන කෙනෙක් නම් ඒ ව්‍යාපාරය ඒ තරම් යහපත් විදිහට ගෙන යන්න බැරි වෙන්න පුළුවන්. ඔබ රැකියාවක් කරන කෙනෙක් නම් ඒ රැකියා ස්ථානයේ ඔබ හිතන ප්‍රමාණයටම, හිතන ආකාරයටම ඒ පරිසරය ඔබට හොඳ විදිහට
වැඩ කරගෙන යන්න බැරි තත්ත්වයක් ඉබාගාතේ ඇති වෙන්න පුළුවන්. එකපාරටම ඔබ හිතන්නේ නැති විදිහේ බාධාවන් හිරියර කරදර මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ හත් වෙනි බුද ගමන් කරද්දී හුඟක් අවුල් වියවුල් සහගත මානසිකත්වයකට ඔබව පත් කරන්න පුළුවන්. මේක කුඹ ලග්න හිමියා. මොකද ආධ්‍යාත්මික ගුණය වර්ධනය කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙන ලග්නයක් හිමි ජන්මියෙක් විදිහට මේක තේරුම් අරගෙන වැඩ කරන්න ඕනේ ඔබගේ කේන්දරයත් එක්ක සසඳලා බලලා. එහෙම නොවුනොත් ඔබට විශාල පාඩු කරදරවලට මතුවෙන්න පුළුවන්. ඒ රැකියාව එම් තමයි ව්‍යාපාරය. ඊට අමතර වැදගත්ම ස්ථානය තමයි ඔබේ පවුල, ඔබේ ජීවිතේ, ඔබේ විවාහ ජීවිතේ, ඔබේ ඥාති හිත මිත්‍රාදී. ඒ අය සමග හවුලේ කරන කටයුතු වලදී ඔබ කොයිතරම් හොඳට වැඩ කළත් මොනම කොයිතරම් හොඳ යහපත් යෝජනා ගෙනාවත් ඒවා පිළිගන්න පුළුවන් තත්ත්වයක වුන් නැති වෙන්න පුළුවන්. ඒ අය හැමතිස්සම ඔබට එරෙහි වෙන්න පුළුවන්. මෙවැනි තත්ත්වයක් මේ කාලේ නිර්මාණය වෙන නිසා අනවශ්‍ය යෝජනාවල් කොයිතරම් ඒ අය ගෙනාවත් ඔබ කිසියම් යෝජනාවක් ඉදිරිපත් කළා වුණත් කල්පනාකාරීව බුද්ධිමත්ව එවැනි දේවල් කටයුතු. අපි හිතමු ව්‍යාපාරයක් කරන්න හිතනවා. එහෙම නැත්නම් ගෙවල් දොරවල් පිළිබඳ වෙනස් කිරීමක් කරන්න හිතනවා. එහෙමත් නැත්නම් ඔබ කිසියම් කලා නිර්මාණයක් කරන්න හිතනවා නම් බුද්ධියට තැන දීලා වැඩ කරන්න හැඟීමට වහල් නොවිය යුතුයි. මීන ලග්නයෙන් උත්පත්ති ලැබූ ඔබේ කේන්දරයේ 6 වෙනි භාවයට බුධ ග්‍රහය සැපත් වෙනවා 2023 ජූලි මාසේ 25 වෙනිදා. කෙටි කාල සීමාවක් ඉන්නේ. 6 වෙනි සාමාන්‍යයෙන් ජ්‍යොතිෂයේ කියවෙනවා ඒතරම් මේ 6 වෙනි භාවයේ බුදට ගැළපෙන්නේ නැහැ කියලා. ප්‍රායෝගිකව අපට පෙනී ගොස් තියෙනවා කියන තරම්ම අයහපතකුත් නැහැ යහපතකුත් නැහැ. මිශ්‍රඵල උදා කරන කාල සීමාවක්. හැබැයි මෙතනින් නිවේදනය වෙනවා රෝග සහ සතුරන්. ඒ දෙක තීරුම් අරන් ඔබ වැඩ කටයුතු කළයි. මේ වැඩ කටයුතු වලට ඔබ නැඹුරු වෙන්න ඕනේ. සතුට, දුක සහ සැප නිකන් සමසම යන මිශ්‍රඵල සහිත කාලයක් විදිහට තමයි මේ මීන ලග්න හිමියන්ට බුධ ග්‍රහය 6 වෙනි භාවයේ ගමන් කරද්දී ඇති වෙන්නේ. හැබැයි ඔබට සතුරු වෙන්නේ ඔබත් එක්ක එකටම වැඩ කරන අය. අන්න එතනදී මේ ශාස්ත්‍රීය කටයුතු වලට යොමු වෙලා ඉන්න අය ටිකක් පරිස්සම් වෙන්න. මොකද එකම මට්ටමේ අයත් එක්ක වැඩ කරද්දී ඔබ කරන කටයුතු පිළිගන්න තැනට උන්න එළවෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ අය කරන කටයුතු පිළිගන්න තැනට ඔබ එළවෙන්න පුළුවන්. ඒක ටිකක් එක හා සමාන දැනුම තියන අයට මේ ග්‍රහචාරයේ කෙසේ වෙතත් සාමාන්‍ය ස්වභාවයක් තේකනේ. ඉතින් මෙමෙනි ග්‍රහචාරයක් අහ මේ தත්ත්වේ වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා හැකිතාක් මේ තීක්ෂණ බුද්ධිය කිනක මතු කරගන්න. ප්‍රඥාව මතු කරගන්න. ප්‍රඥාවන්ත විදියට කටයුතු කළ යුතුයි කියන හැඟීම මනසට ඇතුල් කරගන්න. එහෙම කරගන්න පුළුවන් වුණොත් ඔය ආර්ථික ලාභ වලට වඩා තමන්ගේ ශාස්ත්‍රීය ඥාණය ලෝකයා කෙරෙහි පතුරුවා හැරීමට අවස්ථාව උදා කරගන්න පුළුවන්. පවුලේ අය සමග සාමකාමීව කටයුතු කළ යුතුයි කියන සිතුවිල්ල ඇති කරගෙන ඒක වර්ධනය කරගෙන වැඩ කරන්න. කිසි කෙනෙක් සමග ගැටෙන தත්ත්වයට වැඩ කරන්න එපා. ద్వේෂය වැරදිලාවත් මතු කරගන්න එපා. ඊර්ෂ්‍යා සහගත හැඟීම්, කුහක හැඟීම් මතු කරගන්න එපා. එහෙනම් හැකිතා ධාර්මිකව වැඩ කරන්න මීන ලග්න හිමියන් මේ අවස්ථාවේ සිටිත ගත යුතුයි. විශ්වකර්ම YouTube නාලිකාව සමග අද අපි ඔබ වෙතට ඉදිරිපත් කළේ 2023 වර්ෂයේ ජූලි මාසයේ 25 වෙනිදා බුධ ග්‍රහය සිංහ රාශිය ගතවීම පිළිබඳව. ඒ පිළිබඳව මේෂ ලග්නයේ සිට මීන ලග්නය දක්වා රාශි 12ට මොන විදිහේ බලපෑමක්ද ඇති කරන්නේ කියන එක. මේ බලපෑම සෑම පුද්ගලයෙක්ම තම තමන්ගේ කේන්දරයේ බුධ ග්‍රහය පිහිටලා තියෙන ආකාරයත් එක්ක ඔබට ලැබලා තියෙන දසාව බුධද, ඔබේ අතුරු දසාව බුධද, ඔබගේ 22 වෙනි දර්කාණාධිපති බුධද, යෝගී දසාව බුධට අයත්ද, ඒ වගේ බොහෝ කරුණු කාරණා සමග විමර්ශනය කරලා අධ්‍යයනය කරලා නිගමනවලට එළමෙන්න. එහෙම එළඹීම තුලින් ඔබට හුඟක් ඔබේ අනාගතය සැලසුම් කරන්න පුළුවන් වෙවි. අවසාන වශයෙන් කිව යුතු වැදගත්ම කාරණේ තමයි මේ විපත්ති ඇති කරන විපත්ති කාලයක් නිසා විපත්ති දායක, ඒ කියන්නේ කාල විපත්තියකට මුහුණ දීලා සිටින යුගයක් නිසා මේ කලි යුගය ඇතුළත ඔබ දැහැමිව කටයුතු කිරීමට සූදානම් වෙන්න ඔබ ඔබට අවංක වෙලා ඔබ බුද්ධිමත්ව කටයුතු කරන්න හැඟීමට වහල් නොවන. එහෙනම් සියලු දෙනාටම
තෙරුවන් සරණයි යහපත උදා වේවා.